මේ කෑලි ගල්ල බයික් ලංකාවට දාන එක ඇත්තටම කිව්වොත් මේ රජයෙන් වැඩපිළිවෙලක් හදලා දෙන්න ඕන කොල්ලොන්ට ගෙඩිය පිටින් බයික් එක ලංකාවට ගේන්න පුළුවන්. එන්න මේ රටවල් වල ඇත්තටම තියෙන හොඳකම තමයි දැන් ජපාන් වලින් බයික් එකක් මෙහෙට එවද්දි කෑලි ගල්ල අංගලා හෙවන්න ඕනේ නැහැ. 105ක ටැක්සි එකක් ගන්නවා. ඩ්‍රයිවිං ලයිසන් ගන්න එක එච්චර ලොකු අමාරුවක් නෑ ඔය කියන තරම්. මම මේ කතා කරන්නේ මෝටර් සයිකල් ලයිසන් එක ගැන. ඉතින් මෝටර් සයිකල් ලයිසන් එකේදී 3000 ඉඳන් ඩුබායි වලට විසිට වීසා වලින් එනවනම් ලංකාවේ ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගෙන ඉන්න පුළුවන්. ඒක මාස 6ක් හෝ අවුරුද්දක් වැලිඩ් තියෙනවා. ඉතින් විසිට් වීසෙකින් ඉන්නකම් ඔයාලට මෙහි වහන පදින්න පුළුවන් ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අය අහන දෙයක් තමයි ඔයගොල්ලෝ දන්නවා මගේ BMW එකට කලින් තිබ්බේ R1 බයික් එකක්. ඉතින් ගොඩක් අය මගෙන් අහනවා R1 වල ප්‍රයිස් කොහොමද කියලා. මම හැම දෙයක්ම A to Z චෙක් කරනවා. ඒ චෙක් කළා බයික් එක පාස් වුණාන් පස්සේ තමයි අපිට රෙජිස්ටර් කරලා බයික් එක පාරට දාන්න පුළුවන්. අන්තිම දේ තමයි මම කතා කරන්න යන්නේ බයික් කැලි කළා ලංකාවට දාන්න පුළුවන්ද? Yo, what's up guys? Welcome back to another video. ඔයාලා බලනදි මොකද මම මේ බයික් එකකුත් නෑ නිකන් ඇවිද ඇවිද මොකද වීඩියෝ කරන්න කියලා. අතන ගියොත් මගේ බයික් එක දුන්න ළඟදී ළඟදී කියන්නේ දැන් සති දෙකක් වගේ වෙනවා. මට තාම අලුත් බයික් එකක්, ඒ කියන්නේ මං හොයන જાති බයික් එකක් හොඳ බයික් එකක් තාම හම්බුන්නේ නෑ. මොකද ගේන එක හොඳ බයිකක් වෙන්නත් ඕන ගෙනල්ලා, ඒ කියන්නේ ලෙඩ තියෙන බයික් ගෙනල්ලා ඉතින් ඕවා හදා හදා ඉන්න වෙලාවකුත් නැත නිසා සාමාන්‍යයෙන් මං ටිකක් හොඳ බයික් එකක් බල්ලා තමයි ගේනවා නම් ගේන්නේ මේ පාර. ඉතින් බලමු අපි මොකද්ද ගේන්න පුළුවන් කියලා මේ පාර. ඉතින් ගොඩක් අය මට කියන්නේ මගේ වීඩියෝ එක මම TikTok එකේ දැම්මා, මම මේ බයික් එක දුන්නා කියලා. ගොඩක් අය ඒකට දාලා තිබ්බා මම ඊළඟට ලොකු බයික් එකක් ගෙනෙයි, S2 එකක් හරි එක්කෝ එක එක නම් දාලා තිබ්බා මේ වගේ බයික් එකක් මම ගෙනෙයි කියලා. එහෙම දෙයක් නැහැ. ඇත්තටම කිව්වොත් මට S2 එකක් අෆෝඩ් කරන්න බෑ මේ වෙලාවේ, බොරු කියන්න ඕනේ නැහැ නේ. බලමු S2 එකට යන්න බැරුණත් මට පුළුවන් විදියට S2 එකක් ගේනවා අනිවාර්යයෙන්ම දවසක. ඒක මම මේ වීඩියෝ එකෙත් කියනවා. මොකද H2 එකක් මෙහෙ ගොඩක් ලොකු ගාණක් වෙනවා. ලංකාවේ මුදලින් ගත්තොත් සාමාන්‍යයෙන් 2017 18 මොඩල් එකක් ලක්ෂ 80ක් 90ක් වෙනවා. ලංකාවේ මං හිතන්නේ ඊට වඩා අඩුවට ගන්න පුළුවන්. ඉතින් එච්චර ලොකු ගාණක බයික් එකක් මෙහෙ ඇත්තටම කිව්වොත් සාමාන්‍යයෙන් තනින් ගේමක් ගන්න කොල්ලෙක්ට ගන්න අමාරුයි. මේ අවුරුද්දේ බැරි වුණත් අනිවාර්යයෙන්ම 2025 හරි 26 හරි අනිවාර්යයෙන්ම මම H2 එකක් ගේනවා. ගේනවම තමයි ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක හැමදාම ඔළුවේ දුවන හීනයක්. ඉතින් ලොකු හීන තමයි අපි ජීවත් කරන්නේ හැමදාම. මම දන්නවා මම මේ වෙනකම් පැද්දේ S1000RR එක. ඉතින් හොඳ බයික් එකක් ගත්තොත් ලෙඩ නැති පදින්න පදින්න ආස හිතේ ඉති. ඉතින් මම බයික් එක දුන්න ගොඩක්ම ලොකු හේතුව තමයි මට වෙන බයික් එකකට යන්න ඕන. ඉතින් හැමදාම එකම බයික් එක පදින්නත් දැනේ. බලමු මං හිතන්නේ ගෝතව සති දෙකකින් හෝ තුනකින් අනිවාර්යෙන්ම බයික් එකක් ගේන්න ඉඩ තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේ මම ඇත්තටම කතා කරන්න ආවේ මම ගේන්නින බයික් එක ගැනවත් එහෙම මුකුත් නෙමෙයි. ඔයාලා අහපු ප්‍රශ්න වගේකට උත්තර දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මං හිතන්නේ ගොඩක් අය අහන දෙයක් තමයි ලයිසන් ගන්නෙ කොහොමද ඒ ප්‍රශ්නේ. ඉතින් ඒක මට රිප්ලයි කමෙන්ට් එකක් දාලා ඒක එච්චර පැහැදිලි මදි වෙන නිසා ඉතින් ගොඩක් උත්තර මම බැලුවේ මේ වීඩියෝ එකෙන් ඔයාලට තේරෙන විදිහට කියලා දෙන්න. කියන්නේ මම දන්න විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මුලින්ම කතා කරොත් ඔයාලත් එක්ක කතා කරන්න ඕන ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නෙ කොහොමද කියලා ගොඩක් අය අහලා තිනවා. ඉතින් මගේ මන් දාන ගොඩක් වීඩියෝස් වල ගොඩක් අය අහනවා කොහොමද අයිය ඩුබායි වල ඩ්‍රයිවිං ලයිසන් ගන්න කියලා. ඩ්‍රයිවිං ලයිසන් ගන්න එක එච්චර ලොකු අමාරුවක් නෑ ඔය කියන තරම්. එතන මෙන්ෂන් කරලා තිනවා ඉන්ටර්නැෂනල් ලයිසන් එක ගැන. ඉන්ටර්නැෂනල් ලයිසන් එක ගැන කතා කරොත් ඔයා ඩුබායි වලට විසිට වීසා වලින් එනවනම් ලංකාවේ ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගෙන ඉන්න පුළුවන්. ඒක මාස 6ක් හෝ අවුරුද්දක් වැලිඩ් තියෙනවා. ඉතින් විසිට වීසෙකින් ඉන්නකම් ඔයාලට මෙහි වහන පදින්න පුළුවන් ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මෙහි රෙසිඩන්ස් වීසා නම් තියෙන්නේ. ඒ කියන්නේ මෙහි වීසා ගහලා නම් තියෙන්නේ. ඔයාලට ඒ ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන් පදින්න බෑ මෙහි. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම ඩ්‍රයිවිං ලයිසන් එකට ඇප්ලයි කරන්න ඕන. ඒකට ෆයිල් එකක් ඕපන් කරන්න ඕන. ලයිසන් එකේ ප්‍රොසෙස් එක මුලින්දන් කිව්වොත් කොස්ට් එක වෙනවා බෝ 3000 වගේ වෙනවා ලයිසන් එක. මම මේ කතා කරන්නේ මෝටර් සයිකල් ලයිසන් එක ගැන. ඉතින් මෝටර් සයිකල් ලයිසන් එකේදී 3000 ඉඳන් තියෙනවා. ඒ කියන්නේ එක එක ඩ්‍රයිවිං ස්කූල්ස් වල ප්‍රයිසස් වෙනස්. ඉතින් සාමාන්‍යයෙන් එමිරේට්ස් වගේ ගියොත් ඒගොල්ලගේ 3500 උඩ තමයි ඔක්කොම වගේ ඩ්‍රයිවිං ලයිසන්ස්, ඒ කියන්නේ මේ පැකේජස් පටන් ගන්න. ඉතින් ඒක සිංගල් ඇටෙම්ප්ට්ද අන්ලිමිටඩ්ද කියන එක ඔයා ඩිසයිඩ් කරන්න ඕනේ. ඒක ඔයාගේ කන්ෆිඩන්ස් මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. මම ඇත්තටම කිව්වොත් ඩ්‍රයිවිං ලයිසන් එක ගත්තේ ගලදරයකින්. ඉතින් ඒකේ මට ගියා 4200ක්ද කොහෙද වුණා ඔක්කොම ෆුල් පැකේජ් එක. ඒකේ තිබ්බ වාසිය තමයි ඒගොල්ලෝගේ ඉන්ටර්නල් කරන එක්සෑම්ස් ඔක්කොම, ඒ කියන්නේ ස්කූල් එකෙන් කරන එක්සෑම් ඔක්කොම අන්ලිමිටඩ්. එතකොට RTA එකෙන් කරනේවා ෆේල් වුණොත් එකපාරක් දෙවෙනි පාරක් චාන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ හැම ෆයිනල් ටෙස්ට් එකෙම ඇටම්ප්ට්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මම එකක් ෆේල් වුණොත් තව එකක් තියෙනවා. මට කිසිම ගෙවීමකින් තොරව මට ඒ එක්සෑම් එකට ආයි පාරක් ෆේස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා පැකේජ් එක තෝරගනිද්දී අනිවාර්යයෙන්ම ඔයාලා ඒක කල්පනා කරලා බලන්න. මොකද ඔයාට කන්ෆිඩන්ස් තියෙනවා නම් ඔයාට ෂුවර් නම් හොඳටම ඔයාට එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන් එකපාරින්. ඒ කියන්නේ එකපාරින් හරි දෙපාරකින් හරි. ඒ වගේම
ඔයාට ෆයිනල් ටෙස්ට් එක යාට් ටෙස්ට් එක ඒ වගේම රෝඩ් ටෙස්ට් එක ඒවා ගොඩ දාගන්න පුළුවන් නම් එකපාරින් හරි දෙපාරින් හරි ඒ කියන්නේ ඔය 3000 දින පැකේජ් එකට යන එක ඇත්තටම worth ඊට අමතරව කලින් ඩ්‍රයිවිං ලයිසන්ස් වලට ඇප්ලයි කළා ඕ ලංකාවේ ලයිසන් තිබිලා නැතුව ඒ කියන්නේ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව ඔයාට කන්ෆිඩන්ස් නැහැ වගේ නම් අන්ලිමිටඩ් පැකේජ් එකකට යන්න කියන එක තමයි මගේ රෙකමෙන්ඩේෂන් එක මොකද අන්ලිමිටඩ් පැකේජ් එකකට ගියොත් ඔයා කොච්චර ෆේල් වුණත් ඔයාලට ආයේ ගෙවීමක් කරන්න ඕනේ නැහැ පොඩ්ඩක් ඒ පැකේජ් එක ඇවිල්ලා ටිකක් ගණන් අන්ලිමිටඩ් පැකේජ් එකක් වෙනවා සාමාන්‍යයෙන් 6000ක් 5000ක් අතර යනවා මෝටර් සයිකල් වලට වාහන වලට ගත්තොත් ඩිරම් 8000ක් වගේ වෙනවා 8000 ඉඳන් තමයි අන්ලිමිටඩ් පැකේජ් යන්නේ මොකද වෙන්නේ ඔයා කොච්චර වාහන පදින්න දන්නව උනත් RTA එකේදී ड्राइविंग स्कूल लेके दिया ला फेल करना पोड़ी पोड़ी कहने पोड़ी पोड़ी मिस्टेक क्या कुना त्याला वाला फेल करना इतिंग एक तमाई वेन्ने होता ना इतिंग मन दें पॉइंट्स देखा गया ना कता करा ड्राइविंग लाइसेंस ने का अप्लाई कराने को हो मत ये वागे मैं इंटरनेशनल लाइसेंस ने के पदिने बोलूं आंधे की ना प्रश्न देख रहे ड्राइविंग लाइसेंस ने के आरागने यूरोना एम पास से अत्तरम मटा देन ना तीना एडवाइस से के तमाई गोलो बाइक क्या करेगे ना 600 1000 बाइक क्या करेगे ना මුලින්ම වේගෙන් යන්න හදන්න එපා. ඔයාලට මේ පාරවල් ස්පීඩ් කැමරාස් ඒවා පොඩ්ඩක් පුරුදු වෙනකන් හුරු වෙනකන් පොඩ හිමීට පදින්න. මොකද ඒක මගේ ඇඩ්වයිස් එක ඔයාලට දෙන්න තියෙන. මොකද අපි වුණත් හිමීට පැද්දේ අවුරුදු මං හිතන්නේ අවුරුද්දකට කිට්ටු වෙන්න අපි හිමීට තමයි පැද්දේ බයික් එක වේගෙන් ගියේ මනේ තරම්. ඉතින් ඊට පස්සේ පාරවල් හුරු වුණාන් පස්සේ ඊට පස්සේ කැමරා ටිකේ ටික පොඩ්ඩක් ඔලුවට ගියන් පස්සේ ඔයාලට ඇති තරම් වේගෙන් යන්න ඒත් පරිස්සමෙන් අපි වුණත් වේගෙන් යන බොරු කියන්න ඕනේ අපිත් වේගෙන් පදිනවා. ඉතින් පාරවල් ක්ලියර් නම් විතරයි පදින්නේත් ඒත් ලොකුවටම වේගෙන් යන්න දැන් දැන් මේකට මගේ යාළුවෝ කමෙන්ට් දායි ඔබ මෙහෙමයි පදින්න කියලා ඉතින් යාළුවන්ට කියන්නේ මොකුත් කියන්න එපා මෙතන දැන් මගේ මාත් එක්ක ඉන්න යාළුවෝ ගැල ඊට පස්සේ මෙඹ මේ කට්ටියන්ට උපදෙස් දෙනවා බණ කියනවා ඔබ මෙතන වේගෙන් යනවා මෙහෙමයි කියලා අතරක මාත් වේගෙන් යනවා බුරු කියන්න ඕනේ නැහැ ඒත් මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක වෙන කෙනෙක්ට ඉමින් පදින්න පොඩ්ඩක් පාරවල් හුරු වෙනකන් ඊට පස්සේ ඉතින් වේගෙන් යන එකේ ඔයගේ කැමැත්ත ඊට පස්සේ මට කතා කරන්න තියෙන පොයින්ට් එක තමයි දැන් ඩ්‍රයිවිං ලයිසන් එක ගැන මම කතා කරා ගොඩක් අය අහන දෙයක් තමයි ඔයගොල්ලෝ දන්නවා මගේ BMW එකට කලින් තිබ්බේ R1 බයික් එකක් ඉතින් ගොඩක් අය මගෙන් අහනවා R1 වල ප්‍රයිස් කොහොමද කියලා මොකද ලංකාවේ මාරම ට්‍රෙන්ඩ් එකක් ඒ වගේම පිස්සෝක් වෙච්ච බයික් එකක් තමයි R1 කියන්නේ ඉතින් R1 ගැන ගොඩක් අය මගෙන් අහනවා ප්‍රයිස් කොහොමද මේ ඩුබයි වල කියලා එතනම කිව්වොත් 2009 R1 එකක් සාමාන්‍යයෙන් 22ක් 25ක් අතර යනවා දැන් පොඩ්ඩක් මාකට් එක R1 වල බැහැලා තියෙන්නේ ඒ කිව්වොත් දැන් R1 ගොඩක් තියෙනවා දැන් ඩුබායි වල ඉස්සර මගේ බයික් එක මාගාව තිබ්බ ලොකු මාකට් එකක් තිබ්බා R1 වලට මොකද මමත් R1 හෙව්වා ගොඩක් ගොඩක් අය මට 25න් උඩ තමයි කිව්වේ ඉතින් අන්තිමට මම ගත්තෙත් 23කට අරගෙන හදලා ඔක්කොම කරලා 22කට තමයි මමත් දුන්නේ ෆ්ලයිට් එක යද්දි තමයි ඔයාලට බ්‍රේක් එකක් දෙන්නේ වීඩියෝ එකේ මම කතා කර කර ඉඳි R1 බයික් වල මාකට් එක ගැන ඉතින් R1 නම් පොඩ්ඩක් දැන් මේ දවස්වල යනවා අඩුයි ස්කූප් මොඩල් එහෙම ටිකක් යනවා අඩුයි. ඉතින් ඒවයි සාමාන්‍ය ඉස්සර නම් ගියා 25න් උඩත් ගියා R1 ස්කූප් ලයිට් 2009-10. දැන් නම් පොඩ්ඩක් 20-25 අතර තමයි යන්නේ ඒත් කන්ඩිෂන් අනුව තමයි. මම දන්නේ එක එක කාලෙට මේ එක එක බයිසිකල් යන්නේ ඒක හිතාගන්න බැරි මාකට් එක. ඕකේ රෙජිස්ට්‍රේෂන් එක ගැන. බයික් රෙජිස්ට්‍රේෂන් එක ගැන කතා කරොත් මුලින්ම ඔයාලට කතා කරන්න තියෙන දේ තමයි රෙජිස්ටර් කරන්න ඔයා ගන්න බයික් එක ඩුබයි ඕල්රෙඩි රෙජිස්ටර් එකක්ද නැත්නම් වෙන රටකින් ඉම්පෝට් කරපු එකක්ද ඒක ඒ කාණ්ඩ තුන අනුව ඒක වෙනස් වෙනවා හරි ඒකත් ගියා දැන් ආයි ෆ්ලයිට් එකක් ඉදදී ආයි වීඩියෝ එක නවත්තන්න වෙනවා කතා කර කර ඉදී රෙජිස්ට්‍රේෂන් ගැන රෙජිස්ට්‍රේෂන් ගැන මම ඉක්මනට එක්ස්ප්ලেইন කරන්න උදාහරණයක් ගත්තොත් ඔයාගේ වීසා තියෙන ඩුබයි වල ඔයා දැන් ගන්න හදන බයික් එකක් ඩුබායි වල රෙජිස්ටර් බයික් එකක්. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනර්ෂිප් ට්‍රාන්ස්ෆර් එකක් විතරයි එතන වදින්නේ. ඩුබායි එකේ තියෙන ඕනම තහසීල්ලයකට බයික් කරන් ගිහිල්ලා ඔයාගේ නමට බයික් එක ට්‍රාන්ස්ෆර් කරලා ප්ලේට් එක අරගෙන බයික් එක පදින්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ වීසා ඩුබායි තිබිලා ඔයා අබුඩාබි වලින් බයික් එකක් ගන්නවා නම් එතකොට ඔයාට කෙලින්ම බයික් එක ඩුබායි රෙජිස්ටර් කරන්න බෑ. ඔයාට ඩුබායි ප්ලේට් එක තියෙන මේ බයික් එක තියෙනවනේ ඔයාට බයික් එක RTA එකට අරන් යන්න ඕනේ. ඒ කියන්නේ තහසීල්ලයකට අරන් යන්න ඕනේ නැහැ. सॉरी गाइस मैं मे वीडियो करना था प्लेन से ना इतनी मैं कथा कर करें रजिस्ट्रेशन के स्टेट अतर बाइक्स पर्चेस कर दी तीन प्रश्न तमें दें आगे वीसा डुबई डुबई वाले इन आगे वीसा डुबई तीन अबुडाबी बाइक क्या करना वाट ये अबुडाबी बाइक के प्लेट है अबुडाबी वाले तीन ओण में तहसील लेकर वाट प्लेट वाट बाइक के अरंगे उन्न वाट प्लेट की तरह अरंगे दी बाइक के नंबर प्लेट ओन एक आरटी एक वाइक ओनरशिप ट्रांसफर का इतकोट प्लेट के गना इतना पड़ी पेमेंट कर दिन ඊට පස්සේ හයාස එකක් වදිනවා වාගේ නමට බයික් එක හයාස කියන්නේ සමහන් ටෙම්පරරි ඔයාට බයික් එක ළඟ තියාගන්න පුළුවන් ඒත් පාරේ පදින්න බෑ එතකොට බයික් එක පාරේ පදින්න බෑ ඔයාට ළඟ තියාගන්න පුළුවන් හයාසක යටතේ ඊට පස්සේ බයික් එක ඔයාට ඩුබයි වලට අරන් යවිලා ආයේ ඩුබයි පාසින් එකට දාලා ඒ කියන්නේ මෙහි රෙජිස්ට්‍රේෂන් එකට කලින් පාසින් ටෙස්ට් එකක් තියෙනවා ඒකට බයික් එක දාලා
පාසින් පේපර් එක ගාවෙන් පස්සේ අර හයාස එක දීලා ඔයාගේ බයික් එක ඔයාගේ නමට රෙජිස්ටර් කරගන්න පුළුවන් බයික් එක ඔල්රෙඩි ඔයාගේ නමට ට්‍රාන්ස්ෆර් වෙලා තින්නේ කියන්නේ අර අබු ඩාබි RT එකෙන් ඩුබායි වලට ඔයාගේ නමට ට්‍රාන්ස්ෆර් කරලා තින්නේ ඉතින් ඔයාට තින්නේ ඉන්ෂුරන්ස් එක දාලා බයික් එක රෙජිස්ටර් කරගන්න විතරයි නැවතත් පොඩි බ්‍රේක් එකකට පස්සේ ඔයාලා මාත් එක්ක හම්බ වෙනවා ඉතින් කතා කර කර ඉඳී රෙජිස්ට්‍රේෂන් එකේ දෙවෙනි කාණ්ඩය ගැන ඉතින් තුන්වෙනි එක තමයි बैक यानी जपान वाले हरी वे ऑस्ट्रेलियन वाले हरी इंपोर्ट करूँ बैक रजिस्टर करें कहमद मे वे बैक कपट मुलिम यानी आप ऑर्डर करने तेन हरी बैक पर्चेस करने शॉप हरी अपट मुलिम बैक अरंगो RTA दंग आप अबुडाबी पर्चेस करो अबुडाबी RTA गिहिला अर मंग देवनीट की उदय मत मई वाल बैक अरंगीलो चसी नंबर चेक कर वीसीसी पेपर चेक करना वीसीसी के मन दंड तरह क्लियरेंस वाले हम पेपर एक बैक थिंग एक पेन RTA एक इट पास पुलवांग वाट एक पेपर्स वगैरह अद्देना पेपर स्टिक अरंगील वाट बैक रजिस्टर पासीन एक दाल पासीन कल वो बैक के टयर्स अवरुद तुनकट अड़े अवरुद तुनक परण टयर्स एनो अवरुद तुनट वा परण टयर्स रजिस्टर कर पासीन फेल करना अनिवार्य तब अद ब्रेक लाइट एवगेम बैक තියෙන හෙඩ් ලයිට් අනම්මනම් ඒ ඔක්කොම ඔයිල් ලීක්ස් අනම්මනම් මුකුත් තියෙන්න බෑ බයික් එකේ බ්‍රේක්ස් ඉස්සර බ්‍රේක් ඒ ඔක්කොම චෙක් කරනවා ඉතින් බයික් එක ෆුල් කම්ප්ලීට් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම පාසින් එකට දාන්න ගරින් එහෙම නැතුව මේගොල්ලෝ පර්මිෂන් දෙන්නේ නැහැ බයික් එක පාරට දාන්න ඒක ඇවිල්ලා මෙහි තියෙන රූල් එකක් RTA එකෙන් කියන්නේ ලංකාවේ වගේ නෙමෙයි ලංකාවේ නම් සාමාන්‍යයෙන් මම දන්න තරමින් දුම් පරීක්ෂාව විතරයි ටෙස්ට් එකකට කියලා කරන්නේ ඒ උනාට බයික් එකේ කිසිම බ්‍රේක් ලයිට් අනම්මනම් ඒව මුකුත් පරීක්ෂාවක් වෙන්නේ නැහැ ඉතින් මෙහෙ එහෙම නැහැ මෙහෙ හැම දෙයක්ම A to Z චෙක් කරනවා ये चेक कर ला बाइक के पास होने में पास है तमाई अपने रजिस्टर कर ला बाइक के पार डालने पड़ो ये ती मैं भी ला मंग खता करने ना अंतिम पॉइंट है दम मंग गोड़ा के ला खता कर है मंग इतना मैं देवल वाल प्रयोजन आ के नेती के ला मुकुट ममत मैं देवल मंग अंदरों ने आई लगे तमाई अहाला धनागति ती समहराय मैं धनागान वीडियो कुछ ना ඉතින් ඒක නිසා මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට උදව්වක් වෙන්න ඇති කියලා ඒව දැනගන්න. අන්තිම දේ තමයි මම කතා කරන්න යන්නේ බයික් කැලි කරලා ලංකාවට දාන්න පුළුවන්ද? ඒ කියන්නේ මෙහි ආඩ් වෙලින් අරගෙන ඇත්තනම කිව්වොත් මට එහෙම කන්ටැක්ට් එකක් නැහැ. මම එහෙම කළලත් නැහැ. කරනා ඉන්නෝ ඇත්තනම කිව්වොත් මෙහෙන් ලංකාවට බඩු දාන කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම බයික්ස් යවන්න පුළුවන් ඇති. ඒත් මම මේ දේ කළලත් නැහැ. මම එහෙම කරන කවුරුත් දන්නේ නැහැ ඇත්තනම කිව්වොත්. ඉතින් මේ කැලි කරලා බයික් ලංකාවට දාන එක ඇත්තටම කිව්වොත් මේ රජයෙන් වැඩපිළිවෙලක් හදලා දෙන්න ඕන කොල්ලොන්ට ගෙඩිය පිටින් බයික් එක ලංකාවට ගේන්න පුළුවන්. එන්න මේ රටවල් වල ඇත්තන තියෙන හොඳගම තමයි. දැන් ජපාන් වලින් බයික් එකක් මෙහෙට එවද්දි කැලි කරලා අංකලා හෙවන්න ඕනේ නැහැ. 100%ක ටැක්සියක් ගහනවා. ඒක තමයි මෙහි ගහන ටැක්ස් එක බයික් එකක් ඉම්පෝට් කරද්දි. ඒක බයික් එකේ වැලියු එකට අනුව ඩිපෙන්ඩ් වෙනවා. ඇත්තටම කිව්වොත් ඒ වගේ අවස්ථාවක් ලංකාවේ කොල්ලොන්ටත් හදලා දෙන්න ඕන වෙන රටක කොහේ හරි වැඩ කරනවා නම් අනිවාර්යෙන් මේගොල්ලන්ට බයික් එකක් හරි මොනවා හරි වාහනයක් හරි දාන්න අවස්ථාවක් හදලා දෙන්න ඕන. ඇත්තටම කිව්වොත් මම මීට කලින් වීඩියෝ එකේ කතා කරද්දී රෙජිස්ට්‍රේෂන් ගැන කතා කරා. මම මේ වීඩියෝ එකේ රෙජිස්ට්‍රේෂන් ගැන කතා කරන්නේ නැහැ. ඉතින් මම කියන්නේ මේ අවස්ථාව අනිවාර්යෙන් හදලා දෙන්න ඕන කොල්ලොන්ට කැලි කරලා බොරුවට ආයේ කැලි ටික ලංකාවේ හයි කරලා එච්චර අමාරුකම් තියාගෙන ඒව කරන්න කොල්ලෝ තියෙන ආසාවට ඒ වගේම ඉතින් වෙන ක්‍රමයක් නැති නිසා ඉතින් ඒවා ඇත්තටම මේව හැංගි හැංගි කතා කරන්න ඕනේ නැහැ හැමෝම දන්න දෙයක් ඒක මම කියන්නේ ඒක ඉස්සරහට අනිවාර්යෙන්ම හදලා දෙන්න ඕනේ හැබැයි මෙහෙන් කැලි කරලා ලංකාවට දාන්න පුළුවන් ඇති දාන්න ක්‍රම ඇති ඒත් මම දන්නේ නැහැ ඒව කොහොමද කරන්න කියලා කැලි කරලා දාන්න ක්‍රමයක් කිව්වොත් ඔයාලට කාගෝ එකේ ඕනනම් යවන්න පුළුවන් චැසිය එන්ජිමේ නැතුව මම හිතන්නේ පොඩි පොඩි පාර්ට්ස් ටිකක් යවන්න පුළුවන් ගෙඩිය පිටින් යවනවා නම් ඒත් යවන්න පුළුවන් ඇති ඒත් ලොකු ටැක්සියක් ගහනවා මම දන්න තරමින් හෙච්චර තමයි අද කතා කරන්න වෙන්නේ. ඉතින් ළඟදිම අලුත් බයික් එකකින් සෙට්ටමු ගයිස්. ඉතින් මං ගන්න හිතන් ඉන්න බයික් එක දැම්ම කියන්නේ නැහැ ඔයාලට. ඉතින් ඒක සර්ප්‍රයිස් එකක් විදිහට තියාගෙන ඔයාලට අලුත් වීඩියෝ එකකින්ම බයික් එක පෙන්වන්නම් මම A to Z මම ගන්න එකේ ඉඳන් රෙජිස්ටර් කරලා ඒ වගේම බයික් එක හදලා කොහොමද මම බයික් එක රෙජිස්ටර් කරලා පාරට දාන්නේ කොහොමද කියලා මේ පාර මං අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගන්නවා. මට ඒක කලින් BMW එක ගණිද්දිත් ඒක මං කරන්නේ දෙය අත්‍යවශ්‍යම මට කරන්න බැරි වුණා තිබ්බ වැඩත් එක්ක. මේ පාර මම ඔයාලට පොරොන්දුවක් කියනවා අනිවාර්යයෙන්ම මම මේ පාර බයික් එක අරගෙන A to Z ඔයාලට පෙන්නනවා. එතකොට ඔයාලත් අයිඩියාක් ගන්න පුළුවන් කොහොමද බයික් එකක් අරගෙන රෙජිස්ටර් කරන්න කියලා. ඒ කියන්නේ පාසින් එකට අරන් ගිහිල්ලා බයික් එක රෙජිස්ටර් කරලා පාරට දානකම්ම එතන වෙන ප්‍රොසෙස් එක මම අනිවාර්යයෙන්ම ඔයාලට වීඩියෝ එකක් කරලා දෙන්න. එතකොට ඔයාලටත් ඒක බලන්න ඉන්ට්‍රස්ට් වෙයි. ඉතින් ගයිස් දැනට වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අලුත් වීඩියෝ එකකින් ළඟදිම සෙට්ටුමු. එතකන් මගේ channel එකත් එක්ක දිගටම ඉන්න. ඔයාලගේ අලුත් එක මේ වීඩියෝ ෂෙයා කරගන්න. අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් ගයිස් see you.